ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා අදත් මෙක්ටෙක් ෂෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ AutoCAD 3D video series එකේ තවත් modeling part එකකට. අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ screw එකක් සහිත bolt එකක්. bolt ඇණයක් නිර්මාණය කරගන්න විදිය. හරි. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම අපි මේක අඳිනකොට bolt එකේ යට ඉඳලා අපි පටන් ගමු. මුලින්ම අපි nut එකේ මෙන්න මේ විදියට draw tool bar එකේ polygon tool එක අරගෙන sides ගන්න 6ක් විදියට දීලා polygon එකක් අපි අඳගමු. අපි මේකේ array විදියට 20ක් ලබා දීලා enter කරනවා. හරි. අපිට දැන් මේකේ ඉතුරු ටික කරගන්න මේකේ අපිට center එක හොයා ගන්න ඕන. අපි ඒකට කරන්නේ line tool එක අරගෙන මෙන්න මේ කොනේ ඉඳලා මේ කොනට ලයින් එකක් ඇඳ ගන්නවා. අපිට ඒ ලයින් එකේ මිඩ් පොයින්ට් එක අරගෙන මේකේ සෙන්ටර් එක ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට සර්කල් එකක් ඇඳ ගන්නවා මේකේ සෙන්ටර් පොයින්ට් එකේ තියලා 10ක් අරය දීලා එන්ටර් කරලා බෝල්ට් එකේ ස්ක්‍රූ එකේ අරය තමයි මේක දෙන්න තියෙන්නේ. ස්ක්‍රූ එකේ කොටසේ ස්ක්‍රූ එක තියෙන කොටසේ මේ සිලින්ඩර් ආකාර කොටසේ අරය තමයි මම මේ දුන්නේ. ඊට නැවතත් සර්කල් එකක් අවශ්‍යයි. අරය 20ක මේක වටේ අපේ ෂේප් එක හදාගන්න. හරි. අපි මූලික කොටස් ටික දැන් ඉවරයි. අපි දැන් මේක එක්ස්ට්‍රූඩ් කරගන්න ඕනේ. අපි එක්ස්ට්‍රූඩ් කරන්න මේක අපි මේ පැත්තට ආරවගෙන එක්ස්ට්‍රූඩ් කරන්න අපි පාවිච්චි කරන ටූල් එක තමයි මෙන්න මේ එක්ස්ට්‍රූඩ් කියන ටූල් එක. අපි ඒ ටූල් එක ක්ලික් කරලා මේ ටූල් ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් නැත්නම් අපේ 3D basic වීඩියෝ මාලාවක් යනවා. ඒ වීඩියෝ මාලාවත් එක්කත් සම්බන්ධ වෙන්න ඒකේ මේ ටූල්ස් ගැන මේකේ වැඩ කරන කොට අවශ්‍ය වෙන අනිකුත් ටූල්ස් කමාන්ඩ්ස් එහෙම අපි ඒකේ සාකච්ඡා කරනවා. එක්ස්ට්‍රූඩ් ටූල් එක අරගෙන මුලින්ම මෙන්න මේක එක්ස්ට්‍රූඩ් කරගනිමු. inner circle එක එක්ස්ට්‍රූඩ් කරනවා. ඒක ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා අපිට මේකේ උස ලබා දෙන්න ඕනේ. උස අපි 60ක් විදියට ලබා දෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ පොලිගන් එක එක්ස්ට්‍රූඩ් කර ගන්න ඕනේ. එක්ස්ට්‍රූඩ් ටූල් එක අරගෙන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා උස 20ක් විදියට දෙනවා. දැන් අපිට මේක මෙන්න මේ සර්කල් එක. මේ සර්කල් එකත් අපිට එක්ස්ට්‍රූඩ් කර ගන්න ඕනේ. ඒකත් එක්ස්ට්‍රූඩ් කරගමු. ඒකටත් අපි 20ම තමයි දෙන්නේ. හරි. දැන් අපි මේකේ මේ තියෙන්නේ වයර් ෆ්‍රේම් මොඩ් එකේ. අපි මේක රියලිස්ටික් වගේ එකකට දාගමු. රියලිස්ටික් එක අමාරුයි. ටිකක් ස්ට්‍රක් වෙන්න පුළුවන් මැෂින් එක. අපි මේක තාම හදාගෙන යන හින්දා අපි මේක කන්සෙප්චුවල් දාගෙන හදමු. අපි දැන් මේකේ මෙන්න මේ යට තියෙන සිලින්ඩරේ කොටස සිලින්ඩර ආකාර කොටස මෙන්න මේ edge දෙක fillet කරගන්න ඕන. අපි ඒක fillet කරගෙනමු. මේකට solid tab එකේ fillet edge එක තියෙනවා. fillet edge එක අරගෙන අපි ඒකේ radius එක තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේක radius එක විදියට එකක් දීලා අපි මෙන්න මෙතන සිලෙක්ට් කරලා එන්ටර් කරනවා. ඊට පස්සේ අපිට යටත් යට එජ් එකක් ඕනේ. ඒකෙත් අපි රේඩියස් සිලෙක්ට් කරලා ඒකට අපි 3ක් විදියට දෙනවා. ඒකටත් එන්ටර්. අපි ඒක ඉවරයි. ඊට පස්සේ අපි මේක ෂේප් එක අපිට හදාගන්න මෙතන තියෙනවා ඉන්ටර්සෙක්ස් කියලා ඉන්ටර්සෙක් ටූල් එක. අපි ඒක සිලෙක්ට් කරලා මේ සයිඩ් දෙකම අපි සිලෙක්ට් කරගන්න ඕනේ මේ විදියට. දෙකම සිලෙක්ට් කරගෙන අපි මේක එන්ටර් කරනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට බෝල්ට් එකේ හෙඩ් එක අපිට මෙන්න මේ විදියට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. අපි දැන් මේකේ ත්‍රෙඩ් එක නිර්මාණය කරගන්න යන්නේ. අපි මේකේ දැන් ත්‍රෙඩ් එක
නිර්මාණය කරමු. අපි ඒකට පාවිච්චි කරනවා draw toolbar එකේ helix කියන tool එක. අපි helix කියන tool එක අරගෙන ඉස්සර වෙලාම මෙන්න මේ cylinder ආකාර කොටසේ thread එක ඇඳෙන්න ඕන නැහැ. ඇඳෙන්න ඕන කොටසේ center point එක mark කරන්න ඕනේ. මේ විදිහට center එක mark කළා. අපි base radius එක දෙනවා 10ක් විදිහට. ඊට පස්සේ top radius එකක් 10ක් විදිහට දීලා අපි මේකේ උස දෙන්න ඕනේ. මේක අපිට turn ගාන දෙන්නත් පුළුවන් උස දෙන්නත් පුළුවන්. ටර්න්ස් ගානක් අපි හරියටම දන්නේ නැති නිසා අපි මේකේ උස උසට හදා ගන්නවා. මේකේ ධන අගයන් ඇතුළත් කරොත් එහෙම මේක යන්නේ උඩ අතට. ඍණ අගයන් දැම්මොත් ඒ කියන්නේ පහළට. ඒක නිසා මේක පහළට යන්න ඕන නිසා අපි මෙතෙන්ට ඍණ 40ක් විදියට දීලා එන්ටර් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට අපිට මේකේ හෙලික්ස් එක නිර්මාණය කරගන්න පුළුවන්. अभी दें मेक मे हेलिक्स पोटाक बॉट निर्माण करना थ्रेड बॉट निर्माण करना अभी एक पेकिंग पड़ी सर्कल बिंदु दशम पहाक अरयतीयला इट पे अभी मेक मेन मे हेलिक्स वटेट हेलिक्स मेन मे हेडेट गण तमें अभी अदी अभी एक मेन मे रोड टूल की अटती तीयन मेन मे सीप की टूल पावच करना सीप करना ऑब्जेक्ट सिलेक्ट कर ला एंटर कर ला मेन मे हेलिक्स हेलिक्स सिलेक्ट करना मेन मे विधि तमें अभी टर्न बलागन फूल හරි අපිට ඊට පස්සේ මේකේ අපි ටර්න්ස් එක ස්වීප් එක දාලා අපි හෙලික්ස් එක නිර්මාණය කරගත්තට පස්සේ අපි මේක සබ්ස්ක්‍රයිබ් කරගන්නවා. ඒකට අපි මෙන්න මෙතන තියෙන සබ්ස්ක්‍රයිබ් කියන ටූල් එක පාවිච්චි කරනවා. ඒකෙන් අපි ඉස්සර වෙලාම මෙන්න මේ සිලින්ඩර් එක සිලින්ඩර් ආකාර කොටස සිලෙක්ට් කරලා එන්ටර් කරලා ඊට පස්සේ අපි මෙන්න මේ හෙලික්ස් කොටස සිලෙක්ට් කරලා එන්ටර් කරනවා. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් අපේ thread එක මෙන්න මේ විදියට නිර්මාණය වෙලා තියෙනවා. හරි ඉතින් අපි මෙන්න මේ විදියට bolt එක අපි නිර්මාණය කරගෙන ඉවරයි. අපි දැන් බැලුවොත් එහෙම මේකේ මෙන්න මේ කොටස වෙනම තියෙන්නේ. මේ කොටස වෙනම තියෙනවා. අපිට මේ සම්පූර්ණම මේක තනි bolt එකක් නිසා අපි මෙන්න මේ දෙක කොටස් දෙකම එකකට එක කොටසක් බවට පත් කරගන්න ඕනේ. අපි ඒකට පාවිච්චි කරනවා මෙන්න මෙතන solid edit tool bar එකේ තියෙන මෙන්න මෙතන තියෙන यूनियन की टूल अभी एक क्लिक कर कमांड एक क्लिक कर लीट पास एक तो करवश्य ऑब्जेक्ट देखम सिलेक्ट कर ऑब्जेक्ट ऑब्जेक्ट आवश्य गाने क्लिक कर सिलेक्ट कर अभी एंटर करना ईट पास अभी बेलवते हैं मैंने मैं सिलेक्ट कर वो ऑब्जेक्ट देखम मैं दिन तानी ऑब्जेक्ट बड़पा हाँ इतनी उन्होंने मत मैं अभी बोल्ट का निर्माण करें ऑटोकैड 3D कमांड्स भावित कर लिंक आप अनित वीडियो बला आप 3D बेसिक्स वीडियो माला वाक्यनवा एक बला इली मकरणवा तवा मे वे ताक्षण संबंध वीडियो अभी अरंगीन बलापुरवा ई थिंक अभी तेक् दिग्ड में रही सीटी इलाटनवा आप सब्सक्राइब कर सब्सक्राइब कर लाइक कर शेयर करना इली मकरण इतनी तरह मे वे वीडियो गेम हम बलापुर दिन अभी समझना यथे कुबड़ जय विवा।